තෙතමන ප්‍රමාණය සැලකුවොත් අපිට කියන්න පුළුවන් සංතෘප්ත ජලය ශේෂ සංතෘප්ත ජල ප්‍රතිශතයක් තියෙන අවස්ථාව ශේෂ්ඨ ධාරිතාව ස්ථිර මැලවීමේ අගය කියන අවස්ථා තුන සැලකන්න පුළුවන් අපිට තෙතමනේ ප්‍රමාණය මනින්න පසුපු. ඒතර සංතෘප්ත අවස්ථාව කියන්නේ මොකක්ද පුතේ? සැලකුවොත් සංතෘප්තයි කියන්නේ ඔයගොල්ලෝ විද්‍යාවට ඉගෙන ගන්න ද්‍රාවණයක් සංතෘප්ත කරන්න නම් මොකද වෙන්න ඕනේ? සංතෘප්ත වෙන්න නම් ඇති තරම් තියෙන්න ඕනේ. ඇති තරම් දාන්න ඕනේ. අපිට තේ එකක් සංතෘප්ත කරන්න බුණාම ඇති තරම් සීනි දාලා. හරිද? එතකොට දැන් ජලය සැලකුවොත් මහා වර්ෂාවකට පස්සේ සැලකුවොත් එහෙම පුතේ මොකද වෙන්නේ? මහා වර්ෂාවකට පස්සේ ගත්තොත් පස සංතෘප්තයි. සංතෘප්තයි කියන්නේ ජලය සියලුම අවකාශ මහා අවකාශ ශුද්‍ර අවකාශ සියල්ලම ජලයෙන් පිරීලා පවතින අවස්ථාව. ඒ කියන්නේ මේ වෙලාවේදී එක වාත අවකාශයක්වත් නැහැ. සම්පූර්ණයෙන්ම පිරීලා තියෙන්නේ ජලය. එතකොට ඒ අවස්ථාව වගාවකට හොඳයිද? සන්තුෂ්ත අවස්ථාවේ ජලය පවතින එක හේෂා. සංතෘප්ත අවස්ථාවේ ජලයේ පවතින එක හොඳයිද ශාකයකට? ආමුතේ නෑ නෑ මොකද වාත අවකාශ නැති නිසා. එතකොට හිතකර නෑ හිතකර නෑ. එතකොට ශාකයක මුල් වලට සුසනේ කිරීමේ හැකියාවක් නැහැ. ජලය අතිරික්තව පවතිනවා. වැඩිපුර ජලය පවතිනවා. ඔව්. එතන මේ සංතෘප්ත ප්‍රතිශතයක් ජලය ලැබුණාම සාමාන්‍යයෙන් වෙන්නේ ගුරුත්වාකර්ෂණ බලයේ යම් කිසි කොටසක් මොකද වෙන්නේ? ඉවත් වෙලා යනවා. ඉවත් වෙලා ගියාම ඒ ඉවත් වෙලා යන ජලයේ ප්‍රමාණයට යම් කිසි අර ඉතුරු වෙන සිදුරු ප්‍රමාණයක් වාතයෙන් පිරී යනවා. ඒ අවස්ථාව වෙනවා පුතේ ශේෂ්ඨ ධාරිතාවය කියන අවස්ථාව. ඉතින් ඒ අවස්ථාව ශේෂ්ඨ ධාරිතාවය කියන අවස්ථාවේදී ගුරුත්වාකර්ෂණ බලය මගින් ඉවත් වෙලා තියෙනවා යම් කිසි ජල ප්‍රමාණයක්. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ ජලය ඉවත් වුණාට පස්සේ පසේ රැඳෙන ජලයේ ප්‍රමාණය සහිත පසකට අපි කියනවා ශේෂ්ඨ ධාරිතාවයේ පවතින පසක් කියලා. ඒතර මේ අවස්ථාවේ තියෙන්නේ ජලයේ වර්ග දෙකයි. මොනවාද තියෙන්නේ? කේශාකර්ෂණ ජලයයි ජලාකර්ෂණ ජලයයි තමයි ශේෂ්ඨ ධාරිතා අවස්ථාවේ තියෙන්නේ. එතකොට අර ගුරුත්වාකර්ෂණ ජලයේ පවතින සිදුරු මහා සිදුරු ඒ අවස්ථාවේදී මොනෑම්ද පිරීලා තියෙන්නේ? වාතයෙන් පිරී පවතිනවා. හරිද? ඊට පස්සේ දැන් මේ 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 මෙහා පැත්තේ මේ රූප සටහනේ පුතේ මේ මේ මෙතන මේ දක්වලා තියෙන්නේ දැන් මේ පළවෙනි අවස්ථාව සන්තෘප්තයි. ජලයෙන් පිරීලා තියෙනවා. හරිද? දැසි ගුරුත්වාකර්ෂණ බලයෙන් ජලය ඉවත්ව ගියාට පස්සේ ශේෂ ධාරිතාවයේ කියන අවස්ථාවට පත් වෙලා තියෙනවා. සන්තෘප්තයි කියන්නේ කිසිම බලයක් අවශ්‍ය නැහැ ජලය ඇද ගැනීමට සීරු බිඳුවක් PF වගේ. ඒතර ශේෂ ධාරිතාවයට එනකොට මේ යගේ 2.5 කියන අවස්ථාවට ඇවිල්ලා තියෙනවා. 2.5 ඉඳන් මෙන්න මේ අවස්ථාව දක්වා එනකන් ඒ කියන්නේ 4.5ට වඩා ටිකක් උඩ අවස්ථාවකදී තාවකාලික මැලවීමකට ලක් වෙනවා. තාවකාලික මැලවීම කියන්නේ මොකක්ද? ශාකයක මොකද වෙන්නේ? මුලින් වතුර ලැබෙනකොට ඉහලින් මොකද වෙන්නේ? වාෂ්පීකරණය සහ උත්සේදනයෙන් ජලය ඉවත් වෙනවා. හරිද? මේක දිගින් දිගටම වෙනකොට උත්සේදනය සහ වාෂ්පීකරණයට සමාන ජලය ප්‍රමාණයක් ශාකයේ මුලින් ඇදගැනීමේ හැකියාවක් නැති වෙන අවස්ථාව වෙනකොට මොකද වෙන්නේ? තාවකාලිකව ශාකය මොකද වෙන්නේ? ජලය ඌණ තත්වයකට පත් වෙනවා. ජලය පිට වෙන ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් ගහට ලැබෙන්නේ නැහැ. එතකොට ඒක අපි තාවකාලික මැලවීමකට ලක් වෙන අවස්ථාවක් කියලා කියනවා.
නමුත් මේ අවස්ථාවේදී අපි වතුර ටිකක් පැලේකට දැම්මොත් ඒ පැලේ නැවත ප්‍රකෘති තත්ත්වයට එන්න පුළුවන්ද බැරිද? ආ ඉෂානි, අපි වතුර තාවකාලික මැලවීමකට ලක් වෙච්ච පැලේකට වතුර ටිකක් දැම්මොත් නැවත එයාට පරණ තත්ත්වයට එන්න පුළුවන්ද බැරිද? පුළුවන්. 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 එයාට නැවත අර තත්ත්වයට එන්න පුළුවන්කම තියෙනවා. තව දුරටත් ජලය ඉවත් වුණා. තව දුරටත් ශාකයෙන් ජලය ඉවත් වෙනවා. තාවකාලික මැලවීම සිදු වුණාට පස්සේ තව දුරටත් ජලය ඉවත් වෙනවා. නමුත් නැවත ජලයේ දීමක් සිදුවන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? වාෂ්පීකරණය වෙනවා, උත්සේදනය වෙනවා, ලැබෙන ජලයක් නැහැ. ඒතර එයා ස්ථිර මැලවීමේ අවස්ථාවකට පත් වෙනවා. මේ ස්ථිර මැලවීම කියන අවස්ථාව මෙන්න මේ කියන අවස්ථාවට ආවම මොකද වෙන්නේ? ශාකයට නැවත ජලය යෙදුවත් මොකද වෙන්නේ? ප්‍රකෘති තත්ත්වයට හිටපු තත්ත්වයට පත්වීමේ හැකියාවක් නැති වෙලා යනවා. ශාකය ඒ වෙලාවේදී මැරීමකට ලක් වෙනවා. එතකොට මෙන්න මේ අවස්ථාවට එනකොට මේ PF වගේ එනවා පුතේ 4.2 කියන මේ අවස්ථාවට එනවා. මේ 4.2 කියන අවස්ථාවට එනකොට මොනවාද? ගුරුත්වාකර්ෂණ ජලයත් නැහැ, කේශාකර්ෂණ ජලයත් නැහැ. මොනවාද තියෙන ජලය? ජලාකර්ෂක ජලය. ජලාකර්ෂණ ජලය කියන්නේ ශාකයට තිබුණට ගන්න පුළුවන් කමක් නැහැ. අපි මේක උඳුනේ 105 රත් කරොත් විතරයි අපිට මෙයා ඉවත් කර ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ. තේරුණාද මං කියලා දීපු ටික? තේරුණාද පුතේ? ඔව්. ඊගාට මේ තියෙන්නේ ඒ විස්තරය තමයි මේකේ තියෙන්නේ. මම ඔය කියපු ටික තමයි මේ තියෙන්නේ, මේ විස්තර කළා. ඊගාට අපිට තියෙනවා පසේ ශේෂ්ඨ ධාරිතාවේ හොයන්න. ඉන්දුසර මේ ටික දාන්න පුතේ. මේ ටික දාන්න. මේ ගත්තරි. විනාඩියක් ඉන්න. මෙන්න මේ පින්තූර වගේක් තියෙන ඕගලන්ට මේක දාන්න. මේ ඇතර පැහැදිලි වෙනවා. අපි ඉස්සෙල්ලාම පුතේ මේ මේ තිබ්බ නෝට් එකේ ශේෂ්ඨ ධාරිතාවයේ සෙවීම කියන එක බලන්න. මේ 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 තියෙන එකට කලින් එතකොට ශේෂ්ඨ ධාරිතාවයේ ගණනය කරන්න අපිට තියෙන්නේ. මේකෙදි පුතේ අපි කරන්න ඕනි එක්කෝ ඔයගොල්ලෝ දන්නවනේ GI බට කියලා තියෙන්නේ. GI බට කෑල්ලක් හරි එහෙම නැත්නම් සැමන්ටින් එකක් දෙපැත්තම සිදුරු කරපු දෙපැත්තෙම අර සැමන්ටින් එක කපන පැත්ත වගේම පිටිපස්ස පැත්තත් කපලා සැමන්ටින් එක අරගෙන අපිට ඕනි පසක්. අපි හිතමුකෝ අපි මොකක් හරි භෝගයක් වගා කරන්න යන පසක් කියලා. එතනට ගිහිල්ලා මේ සැමන්ටින් එක හරි GI බටේ හරි තියලා
ඒක උඩින් තියනවා පොඩි ලෑලි කෑල්ලක් තියලා ඒකට තට්ටුවක් දාලා අපිට පුළුවන් පස් සාම්පල් එක අර ටින් එක පිරෙන්නම පහළට පොලෝ යට ගිලා බැස්සට පස්සේ වටේ හාරලා ටින් එක අරගන්න පුළුවන්. අරගෙන ඒකේ තියෙන ජලය වාෂ්පීකරණය වෙනවනේ පුතේ අපි ගෙනල්ලා තියන ටිකට. අපිට දෙපැත්ත පොලිතින් කෑලි දෙකකින් වහන්න පුළුවන්. වහලා අපි ලැබ් එකට අරගෙන ඇවිල්ලා මේ ඕගලගේ රූප සටහනක් තියෙනවනේ ඒකේ තියෙනවා වගේ ජල බඳුනක හිතන්නකෝ වතුර බේසමක මේ පොඩි වතුර ප්‍රමාණයක් දාලා අර ටින් එක අනිත් පැත්ත හරවලා පොලිතින් එක අයින් කළා එත ඒකට දානවා පුතේ ලී කෑල්ලක් තියෙනවා අර වතුර එකේ සම්පූර්ණ ගිලෙන්න නෙවෙයි ඊට වඩා ඒ කියන්නේ ලී කෑල්ලට යටින් තමයි වතුර තියෙන්නේ ටිෂු කෑල්ලක් හරි එහෙම නැත්නම් තුනි රෙදි කෑල්ලක් හරි जले तीन बेस मे वतुरा गैवेन मुखद उरागनो रेदी के दिगे ये वतुर मुखदे मे सिलिंड्रे पसहर गमन कर පස්සලින් ජලය පොඩ 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 උරා ගන්නවා උරාගෙන මේ පස් සාම්පල් එක මොකද වෙන්නේ දවස් දෙකක් තුනක් යනකොට ශේෂ්ඨ ධාර්තාවයට එනවා ඒ කියන්නේ අපි කිව්වනේ කේශාකර්ෂණයේ ඔස්සේ ජලය රැගෙන යන්න පුළුවන් කියලා එතකොට කේශාකර්ෂණයේ මොකද වෙන්නේ මේ ටින් එක ඇතුලේ තියෙන ජලය සංතෘප්ත වෙනවා හරිද ඊට පස්සේ අපිට පුළුවන් මේක දැන් දවස් දෙක තුනක් තිබ්බට පස්සේ ජලය සංතෘප්ත වුණාට පස්සේ අපිට පුළුවන් මේකේ මේ පස සංතෘප්ත වෙන්න කොච්චර ජල ප්‍රමාණයක් ඕනිද කොච්චර ජල ප්‍රමාණයකින්ද මේ පස සංතෘප්ත වෙන්නේ කියලා ගණනය කරන්න මේකෙදි කරන්නේ පුතේ ඉස්සෙල්ලාමම අපිට පුළුවන් මේ සිලින්ඩරයත් එක්කම අපි දමු ටින් එකත් එක්කම තෙත් පස් දැන් අර අපි මේ මොනවාද මේ වතුර තියලා තිබ්බ පස් එක තියෙනවනේ ඒකේ බර කිරා ගන්නවා හරිද ඊට පස්සේ මේ හරිනම් මේක කරන්න ඕනේ මුලින්ම අපි ගෙනියන්න කලින් අර හිස් ටින් එක තියෙනවනේ හිස් ටින් එකේ බර මැන ගන්න ඕනේ නැත්නම් හිස් ටින් එකේ බර දැනගත්තේ නැත්නම් අපිට පස්සල බරට එකතු වෙනවනේ පුතේ ටින් එකේ බර ඒක නිසා ඉස්සෙල්ලාම අපි ටින් එකේ බර කිරා ගන්නවා ජල් පස් පිරිච්ච ටින් එක නැවත කිරා ගන්නවා. එතකොට අපි මේ වේ බර මේ මම උදාහරණ දීලා ඇති M1 M2 M3 කියලා පිළිවෙලින් නම් කරගත්තොත් අපිට මේ ඒ වාෂ්පීකරණ තැටියකට මොකද කරන්න වෙන්නේ පුතේ මේ පස් සාම්පල් එක මොකද වෙන්නේ අපිට දාන්න වෙනවා වාෂ්පීකරණ තැටියකට දාලා තමයි බර කිරා ගන්න වෙන්නේ. එතකොට අපි වාෂ්පීකරණ තැටියක් අරගෙන අර ඇත්තරම සිලින්ඩරේ බර වැදගත් වෙන්නේ නැහැ මේකෙදි වාෂ්පීකරණ තැටියේ බර කිරා ගන්න ඕන. වාෂ්පීකරණ තැටියේ බර කිරාගෙන ඒ වාෂ්පීකරණ තැටියට දානවා අර තෙත් වෙච්ච පස් ටික. හරිද? තෙත් වෙච්ච පස් ටික දානවා. දාලා අපිට පුළුවන් ඒකේ බර කිරා ගන්න. හරිද? ඊගාවට මොකද කරන්නේ මේක අපි දානවා උඳුනට උඳුනට කියන්නේ මේ අවන් එකකට දාන දාලා 105 උෂ්ණත්වයේ රත් කරනවා මං කිව්වනේ ජලාකර්ෂණ ජලය ඉවත් වෙනවා එතකොට ජලාකර්ෂණ ජලය ඉවත් කරන්න නම් 105 උෂ්ණත්වයේ රත් කරන්න ඕන නේද රත් කරනවා විනාඩි 10ක් 15ක් කියන්නකෝ රත් කළා අරගෙන අපි දැන් මේකේ බර කිරා ගන්න ඕනේ. එක පාටම අපිට මේ බැලන්ස් එකක තියලා බර කිරන්න බෑ. බර කිරන්න බැරි වෙන්නේ මේක උෂ්ණත්වයෙන් වැඩි ඉනේ. නමුත් අපිට සාමාන්‍ය එළිය පරිසරයේ තියන්න පුළුවන්ද මේක? බෑ. ඇයි පරිසරයේ තියෙනවා ජල වාෂ්ප.
ඒ ජලවාෂ්ම නැවත එන්න පුළුවන් මේ සාම්පල් එකට. මං කියන එක තේරෙනවද? ප්‍රැක්ටිකල් එක කටින් විස්තර කරන නිසා අහන්නේ. හේෂාන් තේරෙනවද මම කියන එක? හේෂාන්? හේෂාන් මං කියන එක තේරෙනවද පුතේ? හේෂාන්? ඉෂානි තේරෙනවද මම කියන එක? ඉෂානි ඔව් ටීචර් මං කියව එක තේරුණාද? පොඩ්ඩක් විතරයි. පොඩ්ඩක් විතර. එහෙනම් මම ආයි කියන්නම්. හරි? අපි දැන් මේකේ හොයන්න යන්නේ පුතේ මේ ප්‍රැක්ටිකල් එකක් ශේෂ්ඨධාරිතාවය හොයන්න. දැන් මං කියවනේ ශේෂ්ඨධාරිතාවය කියන එක අපිට වැදගත්. ශාකවලට වැදගත් වෙන්නේ අපි ශේෂ්ඨධාරිතාවය පවත්වගෙන යන්න ඕනි පසක් භෝගවලට ජලය ලබල දෙන්න නම්. හරිද? මේක වැදගත් වෙන්නේ පුතේ අපි ගස්වලට වතුර දාන්න ඕනි, ජල සම්පාදනය කරන්න ඕනි. අපි අතින් වතුර දානවටත් වඩා අපි හිතමුකෝ අපි මේ වතුර මලක් ස්ප්‍රින්ක්ලර් එකක් එහෙම හයි කරලා අපි වතුර දෙන්න යනවා කියලා ශේෂ්ත්‍රයට. එතකොට අපි දෙන්න ඕනි ශේෂ්ත්‍රධාරිතාවට ගැලපෙන ජල ප්‍රමාණයක් තමයි ගහකට දෙන්න ඕනි. ඒක නිසා අපි ශේෂ්ත්‍රධාරිතාවය ගණනය කරගන්න ඕනි අපි භෝග හිටවන්න යන වගාවේ පස්සේ. හරිද? මං කියන එක තේරුණාද? ඇයි අපි ශේෂ්ත්‍රධාරිතාව තු හොයන්නේ කියලා? පුතේ කතා කරන්නේ නැත්නම් මට තේරුණාද කියලා දන්නේ නැහැනේ මේක. කියලා කරන්න බැරි නිසා දැන්. හේෂාන් මං කියන එක තේරුණාද පුතේ? ටිකක් විතර තේරුණා මිස්. ඔව්. දැන් හිතන්නකෝ පුතේ දැන් මං කිව්ව එක තේරුණාද ශේෂ්ත්‍රධාරිතාවය හොයන්නේ ඇයි කියලා? ඔව්. හරිද? ශේෂ්ත්‍රධාරිතාවය හොයන්නේ පුතේ අපි නිකන් දැන් මේ පස ඉගෙන ගත්තට මේ පාඩම් එකකට එකක් සම්බන්ධයි. හිතන්නකෝ ජල සම්පාදනය කියන පාඩමත් එක්ක මේ පස කියන පාඩම ඍජුව සම්බන්ධයි. හරිද? එතකොට දැන් හිතන්න දැන් අපි භෝගයක ශේෂ්ත්‍රධාරිතාවය හොයන්නේ භෝගයක් හිටෙව්වොතින් ඒ පස ඒ භෝගේ හොඳින් මනාව වර්ධනය වෙන්න නම් ශේෂ්ත්‍රධාරිතාවයට අපි ජලය සම්පාදනය කරන්න ඕනේ. ඒතර අපි ජලය සම්පාදනය කරනවා කියන්නේ පුතේ අපි විසිරුම් ජල සම්පාදනයක් හරි බිඳු ජල සම්පාදනයකින් හරි ශේෂ්ත්‍රධාරිතාවයට ජලය සැපීම කළ යුතුමයි. ඒ නිසා ශේෂ්ත්‍රධාරිතාවේ ගණනය කරන්න ඕනේ. මේකෙදි ඉස්සෙල්ලම දැන් අපි කරන්නේ හිතන්නකෝ සිලින්ඩරයක් වගේ එකක් අරගෙන ගිහිල්ලා අපි මේ ඒ හිස් සිලින්ඩරේ ඉස්සෙල්ලම බර කිරා ගන්නවා. බර කිරාගෙන මේක ශේෂ්ත්‍රයට අරගෙන ගිහිල්ලා බිම තියලා තට්ටු කළා පස් සාම්පල් එකක් මේක පිරෙන්න අරගන්නවා. අරගෙන එන අතරවාරෙදිත් අර පස්සේ ජලය වාෂ්ප වෙලා ඉවත් වෙන්න පුළුවන් හන්ද පොලිතින් එකකින් දෙපැත්ත වහගෙන තමයි අරගෙන එන්නේ. අරගෙන ඇවිල්ලා හිතන්න බේසමක් ගන්නවා. ওই බේසමේ තියෙනවා වතුර දානවා අපි හිතමුකු සෙන්ටිමීටරයක් උසට වතුර දානවා. ඒ සෙන්ටිමීටර් දෙකක් උසට ලී කෑල්ලක් ඒක උඩින් තියෙනවා. හරිද? බේසම ඇතුලෙන් තියෙනවා සෙන්ටිමීටර් දෙකක් උස ලී කෑල්ල. එතකොට ජල මට්ටම කොහෙද තියෙන්නේ? ලී කෑල්ලට යටින්. හරිද? මං කියන එක තේරුණාද? ඔව්. ආ ලී කෑල්ලට යටින්. ඊගාවට කරන්නේ පුතේ අර ගත්තු මේ පස් පුරෝලා ගෙනාපු සිලින්ඩරේ තියෙනවනේ. හරිද? ඒ සිලින්ඩරේ පසුත් එක්කම බර කිරා ගන්න. හරිද? හිස් සිලින්ඩරේ බර මුලින් කිරා ගත්තා, ගෙනාවු පස් එක්ක බරත් කිරා ගත්තා. කිරාගෙන අර යට තියෙන පොලිතින් එක ගැලෙව්වා, ගලවලා අර ලී කෑල්ල උඩින් දානවා පුතේ. තුනී රෙදි කෑල්ලක් හරි එහෙම නැත්නම් ටිෂු එකක් හරි දානවා. ඒ ටිෂු එක වැටෙන්න ඕනි අර ලී කෑල්ල දෙපැත්තෙන් වතුර එකට වැටෙන්න ඕනි. හරිද? දැන් ලී කෑල්ල වැහිලා තියෙන්නේ රෙදි කෑල්ලේ. නමුත් වතුර එකේ ගෑවෙනවා අර රෙදි කෑල්ල දෙපැත්තෙන්. ඊට පස්සේ සිලින්ඩරේ තියෙනවා ඒක උඩින්. දැන් මොකද වෙන්නේ? අර පොල් තෙල් පහනේ වගේ තමයි පුතේ. පත්තු වෙනකොට මොකද වෙන්නේ? තෙල් ඇදිලා එනවනේ. ඒ වගේ දැන් මේ වතුර මොකද වෙන්නේ? මේ රෙදි කෑල්ල දිගේ යම්කිසි ප්‍රමාණයක් ඇදි ඇදි හරහා ගමන් කරනවා. ගමන් කරනකොට අර පස් වලට මොකද වෙන්නේ? පස් එක යන්තමින් තෙත් වීමකට ලක් වෙනවා.
ලක් වෙනවත් එකම මොකද වෙන්නේ අර මම කිව්වනේ මේක දැන් මේ කේශික නාල ඔසේ ජලයේ ඉහළට ගමන් කරන්න පුළුවන් කියලා. එතන මොකද වෙන්නේ මේ කේශික නාල පිරෙනවා ඇදි 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 වතුර එනවා. එතන මේ කේශික නාල සියල්ල සම්පූර්ණ වෙන අවස්ථාව මොකද්ද වෙන්නේ? ශේෂ ධාරිතාවෙටපත් වෙනවා. හරිද? මම කිව්ව දේ තේරුණාද? දැන් එතකොට දැන් ඒ කේශික නාල සම්පූර්ණයෙන් පිරෙන්න අපි දවස් දෙක තුනක් යනවා කියලා උපකල්පනය කරනවා. හරිද? දැන් මේ මේක දැන් මේ ශේෂ ධාරිතාවයට ආපු මේ පස් සිලින්ඩරය අරගෙන අපි ඒකෙත් බර ගිරා ගන්න. හරිද? ඊගාවට අපිට ඕනි පුතේ දැන් මේ කොච්චර ජලය ප්‍රමාණයක් මේ පස් සාම්පල් එකට කියන්නේ පස් හිතන්නකෝ අපි ගත්තු සාම්පල් එකට සාපේක්ෂව ශේෂ ධාරිතාවයට පැමිණෙන්න කොච්චර ජල ප්‍රමාණයක් ගියාද කියන එක තමයි අපි හොයන්නේ. හරිද? එතකොට කරන්නේ අපි අරගන්නවා වාෂ්පීකරණ තැටියක්. වාෂ්පීකරණ තැටියක් කියන්නේ අවන් එකට දාන්න පුළුවන් තැටියක්. හරිද? ඒක අරගෙන ඒක හිස් බර කිරා ගන්නවා. දැත්තම් අපිට පස් දැම්මට පස්සේ බර කිරන්න අමාරුයින් පස්සල බර ගන්න බෑනේ. හිස් තැටියේ බර කිරා ගන්නවා. ඊගාවට අර ජලයෙන් සංතෘප්ත වෙච්ච පස් ටික අරගෙන දානවා මේ තැටියට. දාලා අවන් එකට දානවා. දාලා 105 උෂ්ණත්වයේ විනාඩි 10ක් අපි රත් කරනවා. හරිද? රත් කරාම ජලයේ යම්කිසි ප්‍රමාණයක් ඉවත් වෙනවද මේක රත් කරනකොට? ජලයේ යම්කිසි ප්‍රමාණයක් ඉවත් වෙනව නේද? අපිට ඒක සම්පූර්ණ ජලයම කිය. ඔව්. සම්පූර්ණ ජලයම කියලා උපකල්පනය කරන්න පුළුවන්ද? බෑ. බෑ. එහෙනම් අපි මොකද කරන්නේ? මේ සාම්පල් එක අපි හිතනවා විනාඩි 10කින් ඔන්න ඔක්කොම ජලය ඉවත් වුණා කියලා හිතලා අපි එළියට අරගන්නවා. සාමාන්‍ය පරිසරය අපි සිසිල් වෙන්න තියන්න ඕනි බර කිරන්න ඉස්සෙල්ලා. සාමාන්‍ය පරිසරය අපිට තියන්න බෑ පුතේ. ජල වාෂ්පත් මේකට එකතු වෙනව නැවත. ඒ නිසා අපි කරන්නේ මේක අරගෙන නිවෙනකන් ඩෙසිකේටරේ කියලා අර ලැබ් එකේ තියෙන මේ පොඩි අපි හිතමුකෝ මැටි කෝප්ප දෙකක් එක උඩ නැවුවා වගේ එකක් තියෙනවානේ. දැකලා තියෙනවද ඩෙසිකේටරේ? ඇතුළට දානවා අපි මේ මේ මොනවාද මේ නිර්ජලීය කොප සල්පේට් දාලා තියෙනවා. දැකලා තියෙනව නේද එහෙම එකක්? ඔව්. මෙතන නිර්ජලීය කොප සල්පේට් වලින් මොකද කරන්නේ? ජලය උරා ගන්නවා. ඒතර දැන් ඔන්න දැන් මේ සාම්පල් එක අපි දැම්මා කියන්නකෝ මේ අර ඩෙසිකේටරේ ඇතුළට දාලා තිබ්බහම ඒ පරිසරයේ මොකද වෙන්නේ? ජල වාෂ්ප තොරයි. ඒතකොට මේකට බාහිරින් ජල වාෂ්ප එකතු වීමක් සිදුවන්නේ නැහැ. නිවුණට පස්සේ අපි බර කිරා ගන්නවා. හරිද? බර කිරාගෙන පුතේ අපි නැවතත් මේක අවන් එකට දානවා. දාලා ආයි විනාඩි 10ක් රත් කරනවා. රත්කල් මේ දැන් නිවුණාට පස්සේ අපි බර කිරාගෙන තමයි දාන්නේ. දාලා අරගෙන නැවතත් අර විදිහට ඩෙසිකේටරේ සිසිල් වෙන්න තියලා බර කිරනවා. එතකොට අර පළවෙනි බර අපි හිතන්නකෝ ආවා කියලා මේ ග්‍රෑම් 50ක්. ඒ බරම නම් දෙවෙනි අවස්ථාවේ ආවේ ග්‍රෑම් 50. නැවත අපි රත් කරන්න ඕනිද? නැහැ. ඇයි? ජලය සියල්ල ඉවත් වෙලා. ඒ නිසානේ පළවෙනි අවස්ථාවේ බරම දෙවෙනි අවස්ථාවේ ආවේ. දැන් පළවෙනි අවස්ථාවේ ග්‍රෑම් 50ක් තිබිලා දෙවෙනි අවස්ථාවේ ග්‍රෑම් 40ක් ආවොත් අපි ආයි රත් කරන්න ඕනිද? ඕනි පුතේ. ඉතින් පළවෙනි අවස්ථාවේ තිබුණට වඩා ජලය දෙවෙනි අවස්ථාවේදී ඉවත් වෙලා. එහෙම නේද? ඔව්. කියන්නේ තව වතුර තියෙන්න පුළුවන්. අපිට උපකල්පනය කරන්න බලන්න තව වතුර තියෙන්න පුළුවන් කියලා. ඒ නිසා නැවත ආයි විනාඩි 10ක් දාන්න. ඒ කියන්නේ අපි කියනවා නිශ්චිත નિયમિત එකම බරක් ලැබෙන තෙක් අපි උඳුනක මේක රත් කරන්න ඕනි කියලා. ඔය වගේ අවස්ථා කීපයක් අපිට රත් කරන්න වෙනවා. හරිද? ඊගාවට දැන් නිශ්චිත බරක් ලැබුණා කියලා හිතන්නකෝ. දැන් ඕගොල්ලන්ගේ පොතේ තියෙන අපි හිතමුකෝ වාෂ්පීකරණ තැටියේ බර W1, වාෂ්පීකරණ තැටියයි තෙත්පස්වලයි බර W2, වාෂ්පීකරණ තැටියයි වියලිපසෙයි බර W3 කියලා අපි අරගෙන තියෙනවනේ. එහෙම නේද පුතේ අරගෙන තියෙන්නේ?
හරි. එතකොට ශේෂ්ඨ ධාරිතාවය කියන අවස්ථාවේදී අපි වෙන්න ඕනි පුතේ මේකේ සමීකරණය බලන්න අර අක්කාගේ ඉරක් ගහලා නැහැ. හරිද? ශේෂ්ඨ ධාරිතාවයේ සමානයි කේශාකර්ෂණ ජලයෙන් පස සංතෘප්ත අවස්ථාවේදී පසේ අඩංගු ජලයේ බර බෙදීම පසෙහි වියලි බර කියලා එන්න ඕනි. වියලි බර වැඩි කිරීම 100. දැන් මේක ප්‍රතිශතයක් විදිහට තමයි ගන්න. දැන් මේකේ පළවෙනි අවස්ථාව ගත්තොත් ඔකට යටින් ලියලා ඇති පුතේ කේශාකර්ෂණ ජලයෙන් පස සංතෘප්ත අවස්ථාවේ පසේ අඩංගු ජලයේ බර කියලා. එතකොට කේශාකර්ෂණ ජලයෙන් පස සංතෘප්ත වුණාට පස්සේ ජලයේ බර වෙන්නේ මොකක්ද පුතේ? ජලයේ බර වෙන්නේ අර පළවෙනි අවස්ථාව කියන්නකෝ මේ මොනවාද මේ මේ ජලයෙන් සංතෘප්ත වෙච්ච එකේ බර අඩු කරන්න ඕනි මොකද්ද? වාෂ්පීකරණ තැටියේ බරෙන් අඩු වෙන්න ඕනේ. එහෙම නේද? වාෂ්පීකරණ තැටියේ බර අඩු වෙන්න ඕනේ නේද? සම්පූර්ණ පස්සල බර එන්න නම් මං කියන එක තේරුණාද? දැන් අපි ආ සංතෘප්ත වෙලා තැටියේ මේ ගත්තනේ අපි සිලින්ඩරයෙන් පස් ටික සිලින්ඩරයෙන් පස් අරගෙන දැම්මනේ වාෂ්පීකරණ තැටියේද ඉස්සෙල්ලාමම. එතකොට ඒ ගත්ත පස්නේ පුතේ ජලයෙන් සංතෘප්ත වෙච්ච පස් ටික එහෙම නේද? ඔව්. දැන් අර සිලින්ඩරේ තිබ සංතෘප්ත පස් ටික අරගෙන දානවා අපි හිතන්නකෝ පීරිසියකට දානවා. හරිද? දැන් එතකොට ඒ පීරිසිය එක්ක බර ගත්තොත් එහෙම මොකද වෙන්නේ? අර මේ පස්වල බර ලැබෙනවද අපිට? නැහැ. පීරිසියේ බර අඩු කරන්න ඕනි පස් විතරක් බර බලන්න නම්. එහෙම නේද? දැන් හිතන්නකෝ අපි දැන් බෝතලයකට වතුර පිරෙව්වහම වතුර වල බර මැන ගන්න නම් බෝතලේ බර අයින් කරන්න එපායි. නැත්නම් අපිට හම්බ වෙන්නේ නෑනේ වතුර වල බර විතරක්. දැන් මේකෙදිත් ඒකයි කරන්නේ. පස්වල බර විතරක් ගන්න ඕනි. ඒ නිසා අපි අර තැටියට දැම්මට ඒ තැටිය බර අපි වේලස්සනින් කිරාගෙන තිබුණානේ. හිතන්නකෝ ඔන්න තැටියට පස් දැම්මහම බරාව ග්‍රෑම් 100ක්. හරිද? තැටියේ බර ග්‍රෑම් 10යි. එහෙනම් පස්වල බර කීයයිද? 90යි. 90යි. අනහ. හරිද? දැන් ඔන්න සංතෘප්ත අපි උදාහරණයට ඒ සංඛ්‍යාවත් ගමුකෝ. එතකොට දැන් පස්වල ජලයෙන් සංතෘප්ත වෙච්ච පස්වල බර ග්‍රෑම් 90යි. හරිද? දැන් ඒකෙන් අඩු වෙන්න ඕනි පුතේ. හරිද? හරි. ඒක ගමුකෝ. හරි. කේශාකර්ෂණ ජලයෙන් පස සංතෘප්ත අවස්ථාවේ ජලයේ බර ඒ කියන්නේ පසේ බර වෙන්නේ මේ මොකද වෙන්නේ m 3 වලින් අඩු වෙන්න ඕනි m 1 කියන එක. හරිද? තේරුණාද? මං කිව්ව එක තේරුණාද? ඔව් මිස්. හරිද? ඊගාවට අපිට ආයි එනවා පුතේ වියලි බරක් එනවනේ. දැන් අපි වේලුවට පස්සේ බරක් එනවනේ. මේ අපි මං කිව්වනේ ඒක ග්‍රෑම් 50යි කියලා. කිව්වනේ මං ඉස්සෙල්ලා වේලුවට පස්සේ ග්‍රෑම් 50ක් ආවා කියලා අවන් එකේ දාලා. හරිද? ඉතින් ඒක තැටියත් එක්කනේ. ඒතර තැටියේ බර අඩු කරනවා ග්‍රෑම් 10යි. එතකොට ඇත්තට මේ පස්සල බර කීයද? 40යි. 40යි. හා. දැන් කරන්නේ පුතේ අර අපි ගත්තනේ ජලයෙන් සංතෘප්ත වෙච්ච ඒකේ බර 90යි. 90 අඩු කරනවා 40යි. හරිද? 90 අඩු කරනවා 40යි. ඒක බෙදන්න ඕනි අපි බලන්නේ ඒ වියලි පස. දැන් පළවෙනි අවස්ථාවෙන් ආයේ මොකද පුතේ? ජලයේ බර එන්නේ. ජලයෙන් සංතෘප්ත බර එන්නේ. දැන් 90න් 40ක් අඩු කරාම ඇත්තටම පස් කියන මේ මොනවාද ඛනිජ. එතකොට ඝන ද්‍රව්‍ය ප්‍රමාණය 40යි. වතුර තිබිලා තියෙනවා ග්‍රෑම් කොච්චරක් තිබිලා තියෙනවද? පස් වතුරෙන් පිරුණාම 90ක් තිබිලා තියෙනවා. ඒකෙන් ඒක රත් කරාට පස්සේ ආවේ 40ක්. එහෙනම් ජලය කොච්චරක් තිබිලා තියෙනවද? 50ක්. 50ක් වතුර තිබිලා තියෙනවා. හරිද? ඒතර අපි මේක ප්‍රතිශතයක් ලෙස බලන නිසා අර වියලි පස් බරවට සාපේක්ෂව තමයි පුතේ බලන්නේ. ඒක නිසා ඒ ආපු මේ 50
බෙදනවා නැවතත් වියලි පස්සල බාරෙන් වියලි පස්සල බාර කීයද 40යි 10 අඩු කරාම 40යි නේ ආයේ පුතේ මේ වත් ඇටි එබර අඩු කරාම ඒතර මේකේ මේ මම මේ කිව්ව බොරු ඉලක්ක නිසා ඒක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන් 50 බෙදීම 40 තේරුණාද මම කිව්වේ ඒක අර සන්තුප්ත ජල ප්‍රමාණය බෙදනවා වියලි පස් බරේ හරිද 40න් බෙදනවා ඒතර 50 බෙදීම 40 වැඩි කිරීම 100 දැම්මහම අපිට ප්‍රතිශතයක් විදිහට මේ පසේ තියෙන ශේෂ ධාරිතාවයේ ප්‍රතිශතයක් විදිහට ගන්නේ කරන්න පුළුවන් මේකේ හැටියට නම් පුතේ ලොකු ගාණක් එනවා ඒක එහෙම වෙන්න බෑ සාපිතමුකෝ 40ට 10ක් වගේ ආවනම් 100ට ගණන් කරොත් කොහොමද වෙන්නේ දැන් අපි දුංගෝ වියලි පස් බර 50යි මේ අපිට මේ සන්තුප්ත වෙච්ච ජල ප්‍රමාණය 10යි වැඩි කිරීම 100 කියලා ගත්තොත් ප්‍රතිශතය එනවා 120ක්. එතකොට මේකේ ගත්තොත් ශේෂ ධාරිතාවය 120යි කියලා සලකන්න පුළුවන්. ඒ කියන්නේ පසේ පසට දෙන්න ඕනි පසේ බරෙන් 120ක් වතුර දුන්නොත් ශේෂ ධාරිතාවයට පත් කිරීමේ හැකියාවක් තියෙනවා. මං කිව්ව දේ සරලව තේරුණාද? ඔව් ටීචර්. තේරුණාද මං කිව්ව දේ? දැන් ඔයගොල්ලෝ මේ ගාන බැලුවොත් පුතේ ඔයාලා දැන් මං ලියලා තියෙන ගාන බැලුවොත් ඔයගොල්ලන්ට තේරෙයි. හරිද? ඊගාවට ඊගාවට කියලා දෙන්න ගින් ඔළුව අවුල් වෙයිද නැහැ නේ? ඊගාවට කියලා දෙන්න ගින්. හරිද? ඊගාවට අපිට තියෙන ස්ථිර මෙලවීමේ අංකය සොයන්න. සිරමෙලවීමේ අංකය හොයන්න තියෙනවා සිරමෙලවීමේ අංකය හොයන්න තියෙන්නේ පොඩි පරීක්ෂණයක් අර වගේම හරි මේ මෙතන මේ මම මේකේ මේ 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 පොතක එකක් ඕගොල්ලන්ට මෙතන මේ මේ මම බලන්න දාලා තියෙනවා මේක දාන්න හොඳ පුතේ එතකොට මේකේ සිරමෙලවීමේ අංකය සෙවීමේදී පුතේ අපි ඉස්සෙල්ලාමම කරන්නේ ඔගලොන්ගේ ලියලා තියෙන කි සමහර තැන්වල වෙනස් විදිහට ලියලා තියෙනවා කියලා මම දැක්කා ඒක නිසා මට මේක දාන්න ඕනි උනේ දැන් මේකේ කියලා තියෙන්නේ පුතේ අපි අර ගත්තා වගේ හිතන්නකෝ මේ සැමන්ටින් එකක් වගේ එකක් නමුත් දෙපැත්තෙම පියන තියෙන්න ඕනේ දෙපැත්තෙම පියන් තියෙන එකක් සලකන්නකෝ පියන තියෙන ටින් එකක් ගන්න ඕනේ හරිද ඒ ටින් එකක් අරගෙන ඒකට යටින් සිදුරු දෙකක් විතර විදිනවා යට අපි හිතමු පැල හිටවනකොට අපි ටින් එකක සිදුරු විදින්නේ ඒ වගේ සිදුරු විදලා ග්‍රෑම් 500ක් විතර පස් මේකට පුරවනවා